මමත් ආසයි අනිත් කොල්ලෝ වගේ මටත් හොඳ ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ජොබ් එකක් කරලා මම ආසයි මට ඒකර ලැබීම නෑ මචං මං ට්‍රයි කරනවා මට ඒකර ලැබීම නෑ කතාවක් තියෙනවා ඒ උඹලා දන්නේ නැහැ ඒ කතාව බටේ කටේ තිබ්බ මිනිහෙට බටේ බිමින් තියෙන එක ලේසි නෑ මචං Hi, Mama Sri. Subscribe කරන්න මගේ YouTube channel එක like කරන්න මගේ page එකට Sri Vlogs. අද අපි යන්න හදන්නේ ටිකක් වෙනස් පුද්ගලෙක් හම්බ වෙන්න. එතන ටිකක් අපිලිවෙලයි තමයි. හැබැයි පිළිවෙලට ඉන්න ආස මිනිස්සු ඉන්න තැනකට තමයි අද අපි යන්න හදන්නේ. මේ පුද්ගලයා කලින් ගොඩක් අපි වගේම හොඳට ජීවත් වෙලා තියෙනවා. ඉස්සරහටත් එහෙම ඉන්න ආස කරනවා. හැබැයි වර්තමානයේ ඔහු අපායක ජීවත් වෙන්නේ. තමන්ටම වෛර කරගන්න තමන්ගේ ජීවිතය ගැන තමන්ම දුක් වෙන පුද්ගලයෙක්. ඒකට හේතුව වෙලා තියෙන්නේ කුඩු ඩ්‍රග්ස්. අපි බලමු ඒකෝල මොනවද කියන්නේ කියලා. එයාලුවා ආනවා මේක දාලා ෆිල් එක දාලා අරක්කු ටික බීලා ආනවා මීට වැඩිය ෆන් එකක් තියෙනවද කියලා. දැන් ඒ ෆන් එකේ ඉන්නේ කෙනා කියනවා මීට වැඩිය ෆන් එකක් තියෙනවා මේක තමයි ෆන් එක මොනවාද කුඩු. ඒකේ තියෙන ෆීලින් එක මොනවාද හැමදේම හොඳට තියෙනවා. එකකටත් ඒ වගේ මේක හොඳ ටයිමින් තියෙනවා. ඒකේ අනිත් එක තමයි කොච්චර දැන් අපි කාලය දැන් මං පළවෙනි මාසේ මේ දැන් මගේ අත්දැකීම දැන් මම කියන්නේ. පළවෙනි මාසේ මම ඕක ගහනකොට මගේ අතේ සල්ලි තියෙනවා මම ගහනවා දිකට හරහාට ගහනවා. ඊළඟ මාසේ වෙනකොට මගේ අතේ සල්ලි නැහැ මගේ ළඟ ඉන්න යාළුවෝ දැනගන්නවා මට තියෙන්නේ මෙහෙමයි මට දැන් මූට දුන්නොත් අපිට සල්ලි ආපහු හම්බු වෙන්නේ නැහැ. අපිට සල්ලි ආපහු හම්බු වෙන්නේ නැහැ අපි මෙහෙම කරලා මූට දෙන්න නරකයි කියලා සමාජයෙන් ඉස්සෙල්ලාම කොන් වෙනවා ඌ. හරිද? ඌ සමාජයෙන් කොන් වුණාට පස්සේ දැන් කුඩු කියන බීම කාලයක් යනකොට ඒ මිනිස්සයාගේ ආකල්ප සිතුවිලි පවා වෙනස් වෙනවා. මොකද සිගරට් එක බොනේ කෙනා එයා ඒක බීලා එයාගේ මනස පවුල ළමයි එක්ක ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් දැන් මගේ වයස අවුරුදු 30යි. හරිද? මමත් දැන් රටවල් වල ගිහිල්ලා තිනවා මට ඕන සුද්දෙක් එක්ක ඉංග්‍රීසිද හින්දිද අරාබිද දෙමළද මගේ හැකියාවෙන් මම එහෙම හොයා ගන්නකොට දැන් මමත් හිතනවා පවුලක් වෙන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ එහෙම කියලා හිතනකොට මම මේකට ඇඩික් වෙනකොට මගේ තියෙන ස්වરૂපේ මගේ දැන් අපි මිනිස්සෙක් විදියට ජීවත් වෙනවා නම් ඉස්සල්ලාම අපේ ඒවල් වලින් අම්මලා තාත්තලා අපිට උගන්වනවා අපිට උගන්වලා අපේ අම්මලා තාත්තලා අපිට කියන්නේ කසාදයක් බැඳපන් කසාදේ බැඳලා ඉවරලා හොඳ ගෑණියෙක් අරගෙන කසාදයක් බැඳලා තමන්ට කියලා දෙයක් හදාගෙන එහෙම කියලා කියනවා. ඒ දැන් මගේ මයින්ඩ් එකේ මම කොඩු බොන කෙනෙක් විදියට මගේ මයින්ඩ් එකේ තියෙන්නේ කසාද බඳින්නත් හොඳ ගෑණියෙක් හොයාගන්නත් මගේ දේවල් රැස් කරගන්න නෙමෙයි. මගේ තියෙන අමාරුවට මම රුපියල් දැන් 10ට තිබ්බ එක දැන් 1500 වෙලා. 1500 තියෙන එකත් අර 10ට වගේ තිබ්බා ෂොට් 6ක් තිබ්බා දැන් තියෙන්නේ ෂොට් 5යි. ඒ ෂොට් 5 දැන් ගහලා මේ අතර ගහලා පැයක් විතර යනකොට ආපව් ඈනුන් ආපව්සික්. ඒකේ ආකල්ප දැන් හොඳට ඉන්න එකෙක් ඌගේ හිත හිතන්නේ අරම දේ. දැන් මම මේක ගාන්න මගේ ආකල්ප තනිකර වෙනස් වෙනවා. ඒ මගේ ආකල්ප මම උඹට එක්සැම්පල් එකක් දෙන්න. දැන් උඹේ අතට රුපියල් 1000ක් උඹ හම්බුනොත් උඹ කරන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෝල් කරොත් උඹ කරන්නේ ඒ 1000 අරගෙන ආ ගර්ල්ෆ්‍රෙන්ඩ් හොටෙල් එකට ගිහිල්ලා ලන්ච් එකක් ඩිනර් එකක් දීලා එහෙම කියලා උඹ හිතන්නේ. දැන් මගේ අතට ඒ 1000 හම්බුනොත් මං කරන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න යන්න ඉස්සෙල්ලා මං කෙලින් වෙන්න ඕනේ කියලා මම අරක 1000 අරන් ගිහිල්ලා මම කෙලින් වෙලා තමයි මං මගේ කෙල්ලව හම්බ වෙන්න යන්නේ. අනික මේක කාලයක් අවුරුද්දක් දෙකක් තුනක් මැක්සිමම් 5 years we want to use that. අපිට වෙන්නේ මගේ මොළය හිත මිනිස්සයාගේ තියෙන ආකල්ප හැමදේම ඩිෆරන් වෙනවා. ඔයා හිතන විදිහ නෙමෙයි මම හිතන්න ගන්න ඊට පස්සේ. හැම මිනිස්සයම ලෝකේ එක වගේ නෑ. හරිද? හිතන විදිහ වෙනස් වෙනවා.
ඒ වුණත් හිතන විදිය වෙනස් වුණත් ආකල්ප වෙනස් වුණත් එයාගේ ජීවන රටාව හදාගන්න එයා ඒක වෙනස් වෙන්නේ දැන් මේක යූස් කරන කෙනාගේ ආකල්ප යන්න යන්න ජීවන රටාව වෙනස් වෙන්නේ ජීවිතේ හදාගන්න නෙමෙයි එයාගේ ජීවිතයේ තියෙන අර වීක් පොයින්ට් එකට එයා තව ඒකට හැබ්බැයි වෙලා ඒකෙන්ම මේ වෙන්න තමයි එයා අපව ඒකට මෙලවන්නේ ඒ ඇවිල්ලා දැන් අපි ඩ්‍රග්ස් ගන්නවනේ දැන් මම යූස් කරනවා දැන් මම ඔලෙවල් කරන කාලේ ඉඳලා දැන් මම 2004 ඔලෙවල් කරේ මම ඔලෙවල් කරන කාලේ ඉඳලා යූස් කරනවා මට මාර සමාජයක් තියෙනවා මම දැන් පළවෙනි මාස දෙකේ යාළුවන්ගෙන් දැන් ගහනකොට යාළුවෝ දන්නේ නැහැ දැන් මගෙත් එක්ක එකට ඉන්න යාළුවා දන්නේ නැහැ මම ගහනවා කියලා මම යාළුවගෙන් හදිස්සියට 12000ක් ඉල්ල ගන්නවා යාළුවා මට සල්ලි දෙනවා මම ඕකෙන් ගහනවා ආපහු ඔහොම අවුරුද්දක් ගානවා මං මගේ සමාජයේ යාළුවෝ එක්ක අවුරුද්දක් මං එහෙම ගහනකොට මගේ යාළුවෝ දැන් ඌට නිකන් නොවඳිනවා මූ සල්ලි ඉල්ලන්නේ මොනාටද මූගේ මූණේ හැටි මොකද කවදාවත් හුඩු කින බීම බීලා මූණකට ලස්සන උන කවුරුත් නැහැ හරිද හුඩු කින බීමත් එක්ක මිනිස්සයාගේ ආකල්පත් එක්ක හිතේ තියෙන මේවත් එක්ක රූපේ පවා වෙනස් වෙනවා හරිද ඒ රූපේ පවා වෙනස් වෙනකොට සමාජෙත් එක්ක ගැටෙනකොට සමාජය ඇතුලෙන් දැන් දන්නවා කාට හරි දැන් 10%ක් ගත්තොත් ඒ 9%ම දන්නේ නැහැ මෙහෙම කුඩු කින බීමක් තියෙනවා මොකද දැන් අද කොළඹ ගොඩක්ම ජොබ් කරන්නේ මේ කොළඹ කොල්ලෝ නෙමෙයි ගම්මුල ඉඳන් ඇවිල්ලා බෝඩ් වෙලා එහෙම චාටර් කාලා මේ කොළඹින් අපි අම්මා තාත්තා ළඟ ඉන්නවා අපි මොන දේ නැතුණත් අපිට කෑම එක තියෙන ඉඳා අපි ඒ ජීවන රටාව අපි හිතන්නේ උන් පොඩි කාලේ ඉඳලා දුක් ඉඳලා කොළඹට ඇවිල්ලා එහෙම අදාගෙන ඒ දේ මේ මිනිස්සු කරනකොට අපි කරන්නේ අර දේ කරනවා අපිට ඒ දේ කරන්න එකම හේතුව අපේ හිත උගක්ම මම කල්පනා දැන් මගේ මිනි මගේ ඔය අතින් මම කල්පනා කරනවා මට හොඳ කෙල්ලෙක් අම්බිලා ඉන්නවා ඒ කෙල්ලට හොඳට සල්ලි තියෙනවා මම කෝල් එක දාපු ගමන් මට ඉසි ගෑස් එක දාන්න කියපු ගමන් මට එහෙම සල්ලි එවනවා මෙහෙම සල්ලි එවනවා ඒ කෙල්ලෝ මට කසාද අඳගන්න බෑ මෙන්න මේ තියෙන කුඩු කින ආකල්ප එක්ක දැන් මම එකක් නෙමෙයි දෙකක් නෙමෙයි මං පස් හතර පාරක් ට්‍රයි කරලා තිනා කුඩු නවත්තලා ඉන්න මං කොමරි අමාරුවෙන් නවත්තනවා කුඩු මං ඒ නවත්තලා හිටියත් මට ආයේ මං නවත්තලා මං මෙතනට ආපු ගමන් මට කවුරු හරි ගහනවා දැක්ක ගමන් මට ආපහු ඉන්න බෑ හොඳේ මට ආපහු ඉන්න බෑ මම ඊට පස්සේ හිතනවා සික් කැඩිලානේ ආ උලක් නැ එක ෂොට් එකක් ගහමු කියලා ඔන්න ඉල්ලගෙන එක ෂොට් එකක් ගහ ඒකත් කවදාවත් මම බොනකොට මං දැන් ඒ මම ඉල්ලන එකා ඉන්නව නේද ඌ මට වෙන්දර මම සික් කැදීගෙන කුඩු බොනකොට මට දෙන්නේ නැති එකා මම සික් හැදිලා නැතුව එහෙම ඉන්නකොට මං ෂොට් එකක් කිල්ලුවම මට ෂොට් එකට දෙකක් දෙනවා හරිද මට ඒ ෂොට් එකට දෙකක් දීලා بس ඌමා වාකල්පේ මගේ ආකල්පේ ආපහු වෙනස් කරා දැන් මං ඌගෙන් අද මං එකක් බෙබීලා මං ඉන්නවා පාඩි ආපහු දැන් මං ජොබ් එකක් කරන්නේ නැහනේ දැන් මං මේම නිකන් ඉන්නේ කෙක්නේ දැන් ආපහු මං මෙතන ඉඳන් ඉන්නකොට මගේ හිතට හිතෙනවා කම්මැලි ආපහු අදත් ගහමු ෂොට් එකක් කියලා අදත් මං ෂොට් එකක් ගහනවා මචං අද මම මේ ෂොට් එක ගහනකොට දවස් දෙකයිනේ තුන්වෙනි දවසත් ගාමු ඔම කියලා තුන්වෙනි දවසත් ගහනවා තුන්වෙනි දවසත් ගහපු ගමන් දැන් මට හතරවෙනි දවසේ ආපෞෂික මම දැන් මේ කුඩු කියන බීම අවුරුදු දෙකක් බීලා මම මාස 3ක් නතර කරලා ඇවිල්ලා ආපහු ඒ මාස 3 නතර කරලා ඇවිල්ලා ආපහු හිත 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 හැම තැනම මම කුඩු නතර කරලා එනකොට මම කුඩු නතර කරලා මේ ගමට එනකොට හැම තැනම තියෙනවා ලොකු ලොකු වලවල් තියෙනවා මචං හරිද දැන් මේ වල කොමරි පව් කරනවා මචං දැන් මේ වල පව් කරලා මචං මේ වලට යනවා දැන් මේ වලෙනුත් මම මෙතන ලොකු වලක් තියෙන්නේ ඒ පැත්තෙන් ඇරිලා මේ වලට යනකොට මචං ආ මේ හොඳම වලක් හොඳ අවංකෙක් බොක්කෙක් කාලෙකින් රටේ ඉඳලා අවුරුදු දෙක තුනකින් එන්නේ ආ සුද්ධ ගාමු කෑල්ලක් කියලා ඔන්න දැන් සෙට් වෙනවා එතන සෙට් වෙලා ඌටත් කිව්වම බෑ මචං මං ගාන්නෑ මම දැන් නවත්තල ඉන්නේ උඹට ඕන්න මගේ ගේ තියෙනවා උඹ සල්ලි තියා උඹට මං කෑල්ලගේ එනල්ලා දෙන්නම් උඹ ගහපන් එහෙම කියලා ඌට දුන්නම ඌ අර බොනේක මට බලන් ඉන්න බෑ
හරිද? ඌ අර බොන එක මට බලන් ඉන්න බෑ. මම දැන් ගෙදර ඒ ඉඳන් මෙතන එන ගමන් වලවල් 10ක් පව් කරලා ආවත් මං වැටෙනවා එක වලකට. ඒ දන්නවද? ඔය දැන් කතාවක් තියෙනවා. ඒ උඹලා දන්නේ නැහැ ඒ කතාව. බටේ කටේ තිබ්බ මිනිහෙට බටේ බිමින් තියෙන එක ලේසි නෑ මචං. අම්මා තාත්තව අතාරින්න පුළුවන්. දැන් මාව ගනින් එක්සැම්පල් එකකට මම අම්මා තාත්තා ගාවට යනවාද? මං ආච්චි ගාව මෙතනින්. මගේ අම්මා අඬනවා. සුදු කණ්ඩ බොණ්ඩ වරෙන්. කණ්ඩ ටික බොණ්ඩ වරෙන්. අර එළියෙන් පඩි පෙළ දාලා තියෙන උඹට ඒ තට්ටු. මගේ නමට ත්‍රිවිල් එකක් තියෙනවා. බයික් එකක් තියෙනවා. මට දැන් බැන බැන කියනවා පාස්පෝර්ට් එක බාර දීපන් රටට යන්න. මම දැන් රට යන්න බැරුව ඉන්නවා. රට කුඩු නැති වෙයිද? මට දැන් මේක නැතුව ඉන්න පුළුවන් වෙයිද කියලා මම එහෙම ට්‍රයි එකක් දෙනවා. හරිද? එහෙම වලවල් වලවල් කොච්චර පව් කරන් ගියත් අපි අන්තිමටම වැටෙන්නේ බං එතනට. අනික මචං අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් ගහගෙන යනව නේද කුඩු? මිනිස්යාගේ ආකල්ප, ඉතින් පැතුම්, සිතුම් පැතුම් හැමදේම මචං වෙනස් වෙනවා. මොකද කුඩු වලට ඇදෙන්නේ මචං අමුතුම මිනිස්සේ. ඒ ඌගේ හිත හොඳයි. ඌගේ හිත හොඳයි. ඌගේ වැඩ ඌට ඕන තැනක බැස්සට ඌට ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ වුණත් ඌට ඒ දේ කරගන්න බැරි. ඌගේ අර හිතේ තියෙන ආකල්ප දැන් මේක ගොඩාක්ම වෙලා තින්නේ ඇඟපත අමාරුවක් දැනෙනවා. හරිද? සික් එක කියන දෙයට ඇඟපත අමාරුවක් දැනෙනවා. ඒ වුණත් මචං මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. කුඩු සික් එකට මැරෙන්නේ නැහැ. අද ගොඩක් වෙලා තියෙන්නේ මම ඉස්සලාම ගහන්න ගත්තේ. මම තැනක ගිහිල්ලා මට නම් කියන්න බෑ. මං තැනක ගිහිල්ලා කිලෝ ගණන් බඩු ඇදලා වීදුරුවට දාපු ටික මං මේම ඌරලා ඌරලා ගාලා මං ඒක ගාලා තමයි මං ඒක ගහන්න ගත්තේ. එදා ඒ ගහපු ගැහිල්ල අදටත් දැන් මං අවුරුදු කීයක් වෙනවද අදටත් මම ඒක ගානවා. දැන් මගේ හිතට හිතෙනවා අඩෝ මට මේ බීම නැවත්තුව නම් මට කොමින්ද පුළුවන්ද? මට කාර්යයක් අරන් මට හොඳ මං ගාව සාතික තියෙන ඕන ඕන හොටෙල් එක මම ගලධාරියකේ මාස 6ක් මම වැඩ කරා. හරිද? මට සර්ටිෆිකට් තියෙනවා එතනින්. හරිද? මම හිතනවා අඩෝ මට මේ බීම නැවත්තුව නම් මට කොහොම මේම ඉන්න පුළුවන්ද කියලා. ඒත් මම දැන් මේ සටන් කරන්නේ මචං කොඩු එක්ක නෙමෙයි. මගේ හිතත් එක්ක. මගේ හිතට මම වහල් වෙලා මම මේක බොන්නේ. මගේ හිතට වහල් වෙලා තියෙන්නේ. මොකද වහල් වෙලා කියන්නේ දැන් මට මගේ අම්මා තාත්තා අමතකයි. මට මගේ පවුල අමතකයි. දැන් මගේ යාළුවෙක් ආවත් මම බලන්නේ ඌගාව සල්ලි නැත්තම් මට මල. ඇයි මට මම යාළුවෙක් වෙනකන් බලන් ඉන්නේ මගේ දේ මගේ ඇඟේ පතේ තියෙන අමාරුව මම අරගන්න. අනික දැන් ඉස්සර මගේ අවුරුදු 5කට විතර කලින් ඔබ මගේ ෆොටෝ එකක් දැක්කොත් මේ දැන් ඉන්න මාව උඹ අඳුරන්නේ නැහැ. ඒ ඇවිල්ලා අපි අතින් සල්ලි දීලා මේවා කරගෙන මට නැති වෙච්ච කෙල්ලෝ මට නැති වෙච්ච සල්ලි මට තිබ්බ ස්ටේටස් එක හැමදේම මම නැති කරගත්තේ. හැබැයි කාගේවක්ක සල්ලි ඉල්ලන් ගහලා නෙමෙයි මේ මගේම සල්ලි ඉල්ලන් මමම කුඩු ගහලා මම මේ සමාජයට කුඩ්ඩ කියලා නම දාගෙන මගේ දේවලුත් නැති කරගෙන සමාජයටත් මගේ හිතම මගේ මග දැන් මම දැන් ඉස්සර අපේ අම්මා හදපු අපේ අම්මා මාව ඉස්කෝලේ යනකම් හදපු මිනිස්සයා නෙමෙයි දැන් මම මෙතන ඉන්නේ. මම දැන් මෙතන ඉන්නේ අමුතුම කෙනෙක්. මට දැන් රුපියල් දහ තමයි මගේ ජීවිතේ. දැන් මිනිස්සු දැන් මම මේ ගෙදරට වෙලා දවල් 11 12 වෙනකන් නිදාගන්නවා. මම දන්නේ නැහැ එළිය ලෝකයක්. මම එකම එක දවසක් උදේ 8:00 ඉන්ටර්විව් එකට ගිහලා පාරට බැස්සම මිනිස්සු බස්වල දුවනවා, කෝච්චියට එල්ලෙනවා, බෑග් එක දාගෙන මාර සටනක් දෙනවා මිනිස්සු. අපි මේ රුපියල් 10ට මේ සටන දෙන්නේ. රුපියල් 10ට අපි මේ සටන දෙනවා. ඒක දීලා මොනවාද අපි මේ මාසයක් එකකින් ඉන්නවද? නැහැ. උදේට ගැව්වොත් ආපහු හවස වෙනකොට ආපහු අපිට ඇනුම් යනවා, කඳුළු වෙනවා, අපි මැරෙනවා. මේ චූටි හිට් එක මේක ලංකාවට අරන් ආපු එක ආවුණා නම් ඌව මරලා මම හිරේ යනවා මචං. ආන්කොම සීන් එක. මොකද මගේ ලයිෆ් එකේ මට තියෙන ටැලන්ට් එකත් එක්ක මට කරන්න පුළුවන් දේවල් එක්ක මට මේක නෑ කියන්නේ මේ රටේ මමත් ප්‍රයෝජනයක් තියෙන එකෙක් වෙනවා. සිරාවටම මේ රටට වැඩ කරන්න පුළුවන් ප්‍රයෝජනයක් තියෙන එකේ
මගේ නොලෙජ් එකෙන් සමාජයට මට දෙන්න පුළුවන් දෙන්න එකෙක් වෙනවා මට මේ සබ්ජෙක්ට් එක නැවතුවා නම් මම මේ සබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්නකොට මචං මගේ අර තියෙන නෙගටිව් ෆීලින් ඔක්කොම මචං කෙලින්ම පොසිටිව් දැන් මට කෙල්ල මට හම්බු වෙන්න එන්න කිව්වත් අයියේ මට ඔයාව දකින්න ඕනේ හම්බු වෙන්න එන්න කිව්වා මම මොනවද කරන්නේ මට සික් එක නම් මං යන්නේ අයියේ මම මගේ ජීවිතේ මම මේ කුඩු පැකට් එක ගහලා මම සැපේ ඉන්නවා කියලා දකින්න එකයි තනිය ආ පුල් සැප එහෙම කියලා නෑ බං විඳිනවා නෙමෙයි විඳවනවා බං විඳවනවා අවංකෝම සීන් එක එකයි විඳ 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 මම හිතන්නේ කවුරුත් හිතන්නේ ආ සුද්ධ සික්කේ ආ ඈනුන් ඇර රැස්සර ඉන්න මෙම මාර මෙම කියලා ඒක ගාන එක දන්නවා විඳිනවා නෙමෙයි විඳවනවා පැකට් එක අරන් ඇවිල්ලා හරිද පැකට් එක අරන් ඇවිල්ලා මෙම ෂොට් එක දාන ගමන් මචං කල්පනා කරනවා මට කොහොමද මම මේක නව මේ සික්කේ කොහොම හරි කෑල්ල ඔයන් ඇවිල්ලා මම මේම පැකට් එක දාලා මං ඒ දාන ගමන් ෂොට් එක ඇදලා කල්පනා කරන්නේ මොකද දන්නවද කොහොමද මේක නවත්තන්නේ කියලා මම කවදාවත් මුල් දවස්වල ෆන් එකට ආසාවට මං බිව්වා හරිද දැන් මං බොන්නේ ආසාවකටවත් ෆන් එකටවත් කිසිම දෙයකටවත් නෙමෙයි මචං මම දැන් බොන්නේ මට මේක ජීවිතේම එපා වෙලා ජීවිතේ දැන් කොයි වෙලේ හරි දැන් මට නැති වුණා කියන්නේ මං සමහර විට බෙල් වල දාගන්නවත් පුළුවන් දැන් ඉඩ තියෙනවා එහෙම තියෙනවා ඇයි දන්නවද මට මේක නැතුණාම ඉන්න බෑ මට මගේ අම්මා තාත්තා නැතු වෙන්න පුළුවන් මට මේක නැතු වෙන්න බෑ මට උදේ ඉඳන් දවසක් නෙමෙයි වේල් දෙක තුනක් කන්න නැතු වෙන්න පුළුවන් මට මේක නැතු වෙන්න බෑ මට මේක නැත්තම් මගේ අතේ සල්ලි නැත්තම් උඹ මූ කියලා මට යාළුවෝ පේන්නේ නැහැ උඹලත් මට වචනයක් දෙයක් දාපු ගමන් උඹලවත් අල්ලු කරගෙන උඹලටත් පීපාරක් කරි ගාලා මචං මගේ දේ වෙන්නේ නැත්තම් මට උඹලවත් අදාළ නැහැ කියලා තමයි අර ඒ මගේ තියෙන බන් නැහැදිච්ච කම නෙමෙයි මම මේ බීමත් එක්ක මිනිස්යාගේ ආකල්පේ හිත මොළය වැඩ හැමදේම වෙනස් වෙලා තින්නේ බං මම හොඳයි මම මේ යූස් කරන බීම නරකයි ඒ බීමෙන් මාව මොනවාද කරන්නේ මාව මරනවා හරිද එක දවසක් නෙමෙයි හැමදාම මරනවා බං සික් එකේ උඹලා ඕක ගන්න තිබ්බා උඹලා මංගාවට එන්න තිබ්බා මම සික් එකේ ඉන්න වෙලාවට උඹලා මාව දැක්කන උඹලා ගැතේ සල්ලි තිබ්බන උඹලා මට ඒ වෙලේ සල්ලි දෙනවා ඉඳා උඹලා කෑල්ලක් බීපන් කියලා ඇයි දන්නවා දැන් මචං අන්තිමට නැතිම වුණොත් මචං මොකද දන්නවද කරන්නේ ගෙවල් වලට කරදර දෙන්නෙත් නෑ මචං කොයි වෙලේ හරි බං සූසයිඩ් තමයි ඉතින් මොකද සූසයිඩ් කියන්නේ ඇයි දන්නවද මචං දැන් බලපන් මගේ ෆැමිලි එක මගේ අම්මා හොඳ ජොබ් එකක් කරා මගේ තාත්තා මගේ නමත ත්‍රිවිල් එකක් අදලා දාලා තියෙනවා මගේ නමට බයික් එකක් තියෙනවා මේ ගේත් මගේ නමර තියෙනවා ඒ ගේත් මගේ නමර තියෙනවා මට එහෙම තීද්දි මචං මගේ අම්මා තාත්තා අඬනවා සුදු මේක නවත්තපන් සුදු මේකෙන් මොනාද කරන්නේ උඹ කියලා මම ට්‍රයි කරනවා බං නවත්තන්න මට මේක ට්‍රයි කරගන්න බෑ මට මචං මම ට්‍රයි කරගන්න බැරිම තැන මොකේ අන්තිම ස්ටෙප් එක තමයි මචං සූසයිඩ් එක එතනින් එහාට දෙයක් නැහැ මොකද කවුරුත් කට්ටිය කියනවා දැන් මම බොන කෙනෙක් බොන්නේ නැති එක්කෙනෙක් මට ඇවිල්ලා එයා කියනවා මල්ලි නවත්තන්නකො මල්ලි ඕක ඇඟේ පැත්තේ අමාරුව විතරනේ මල්ලි වාට නවත්තලා ඉන්න පුළුවන් කියලා එයා ඒක කියනවා එයා ඒක කියන්නේ එයාගේ හිතින් දන්න දෙයි එයා අර පොතෙන් ස්ටඩි කරන එකෙන් විතරයි එයා එහෙම කියන්නේ එයාගේ පොතෙන් ස්ටඩි කරන එක ඔය කියන්නේ ඔය අමධ්‍යපයේ ඉන්නේ එයාලා ඒවා යූස් කරලා නෙමෙයි එයාලේම කියන්නේ එයාලා පොතේ පතේ ස්ටඩි කරලා එයාලා නිකන් නෝමල් නොලෙජ් එක බලලා එයාලා එහෙම තමයි කියන්නේ ඒක බං ඒක යූස් කරපු කකා දන්නවා ඒකේ තියෙන්නේ මොනවාද ඔබ හිතනවාද අද සමාජයේ ඉන්න 80%ක්ම ආසාවෙන් බොනවා කියලා කුඩු ඔබ හිතුවද ආසාවෙන් එකෙක්වක්වත් බොබ හොනවා කියලා නෑ මචං උන්ගේ පවුලට සමාජයට පෝර බෑග් එක උස්සන් ගිහිල්ලා ඕම කරලා කුඩු ෂොට් එක දාලා මම දවසක් සික් එකේ කුඩු වයන් ඇවිල්ලා මම ෂොට් එක දානකොට මට ඇඬිලා තිනවා යකෝ මං ඇඬුවේ ඇයි දන්නවද
මට කොච්චර හොඳට ඉන්න පුළුවන්කමක් තියෙනවද ආ කොච්චර හොඳට ඉන්න පුළුවන්කමක් තියෙනවද මම මේ බීමට මේ වෙලා මට ඇයි මේ මද උනේ කියලා මං කල්පනා කර කර බොනවා මුල් දවස්වල මං ආසාවට බිව්වා දැන් මං බොන්නේ මචං මැරිච්ච මිනිහක් වගේ කොහෙලේ හරි සමහර වෙලාවට කියන්න බෑ බෙල්ල වැලක් හරි දාගෙන ඉන්න පුළුවන් මොකද අමාරුව ඉවසන්න බැරි වුණාම ඒකත් ඒ දේවල් එහෙම්මම වෙනවා අනිත් එක තමයි මිනිස්සුෝ සමාජය දකින්න උන් හිතන්නේ උන් හොඳට ඇඳලා කරලා උන් හොඳ ජොබ් කරගෙන කාර් වෑන් වාහන තියාගෙන උන් ඒකනේ බං ලයිෆ් එක කියන්නේ අම්මා තාත්තා හැදුවා එළියට දැම්මා ජොබ් එකක් කරා ආ ගෑණියෙක් ගත්තා එහෙම කියලා හිතන්නේ ඒකනේ ආකල්පය ඒක තමයි ඇත්ත ජීවිතය දැන් අපිත් ආසයි ඒ ඇත්ත ජීවිතයට එන්න නා අපිව මේ යක්ෂයා අපිව මේ යක්ෂයා අපිව මේ වට කරලා තින් උඹලා දන්නවද බයිබලේ කියනවා අපායට යන මාර්ගයේ මචං ඉතාම විශාලයි දිගයි ස්වර්ගයට යන මාර්ගයේ මචං ඉතාම පොඩි පටුයි ඒ මචං පටු මාර්ගේ හොයාගන්න අපිට හරි අමාරුයි අපි වගේ පිරිසකට හරි අමාරුයි අපි වගේ පිරිසකට හරි අමා අනික මචං ලෝකේ දැන් තියෙනවා දෙපැත්ත හොඳ නරක දුක් සැප දැන් අපි කියන්නේ ඒක වචන මම්මා අපි ඔය වගේ ලෝකේ දෙපැත්තක් තියෙනවා දැන් ඒ දෙපැත්තෙන් එක පැත්තක ඉන්න කෙනෙක්ට අනිත් පැත්තට එන්න මචං හරිම අමාරුයි හරිද කොච්චර try කරනවා දැන් මගේ හිත මම දන්නවා මේක නරකක් I don't care that this one not useful this one මං කියන්නේ මේ දේ මට useful නෑ මගේ ඔක්කොම dead වෙලා මම මිනිස්සෙක් මං කොල්ලෙක් විදියට මගේ I lost in myself myself in I lost I, not myself not only myself my family my හැමදේම මගේ loss වෙලා තියෙනවා මොකද මමත් රටවල් වල ගියා මම කී රටවල් වල මට ඕන සුද්දෙක් එක්ක ඕන අරාබිකාරයෙක් එක්ක මගේ ඒ හැකියාව මට තියෙනවා මට ඕන තැනක ගිහිල්ලා සල්ලි හොයන් එන්න පුළුවන් එහෙම මම තියාගෙන මගේ මයින්ඩ් එකේ තියෙන්නේ මට මෙතන ඉඳන් මම දැන් අද පැකට් එකක් බිව්වොත් මම හෙටේට ගියොත් මට එතන ඉන්න බෑ මට එතන එක එක්ස්පෙරිමන්ට් එකක් කරලා එක ගෙස් කෙනෙක් වල්ලගෙන මට 5000 හොයන් එන්න පුළුවන් එකේ මට අරකින්ද මට ඒක හොයාගන්න බැරුව මම මේ කඩාගෙන එනවා ඒ බීම මචං කොච්චර ඔය දැන් ඔය පොත් වලින් බලලා ડોක්ටර්ලා කිව්වට මේ බේත ඒ බේත දීලා මේම කරනවා කියලා nothing is permanent වෙන්න නම් ඒ ડોක්ටර් කතා කරන්න ඕනේ කරන එක්කෙනාගේ හිතට කතා කරන්න පුළුවන් ડોක්ටර් කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ වගේ ડોක්ටර් කෙනෙක්ට පුළුවන් අපි වගේ වුන් සූසයිඩ් කරන එක නවත්ත ගන්න මචං හරිද හිතට කතා කරන්න නැති කිසිම එකෙක්ට බේත් දීලා ඇඩ්වයිස් දීලා එක්සැම්පල් පෙන්නලා ඒව වෙන්නේ නෑ මචං අනිත් ලොකුම දේ තමයි අනිත් ස්පෙෂලි ඉම්පෝටන්ට්ම දේ තමයි මචං මේක මචං උඹට තියෙනවා අපි කොච්චර මචං දැඟලුවත් උඹ කොච්චර උඩට යන්න දැඟලුවත් වැඩක් නෑ මචං ඒ ඔක්කොම බොරු නෙමෙයි මචං ජීවන චක්‍රය තියෙනවා මචං උඹේ ඒ උඹේ ජීවන චක්‍රය ඇතුලේ මචං උඹ මෙහෙන් යන්නේ නැතුව ඔබ මේ පැත්තෙන් යන්න බෑ මචං උඹට. උඹේ කැමැත්තර බෑ. කොච්චර කිව්වත් මිනිස්සු දෙයියෝ නෑ. පව්පින් මේ ආත්මේ පව් කරොත් මොකෝ ගිග්ගේ. මේ ආත්මේ ජීවත් වෙලා ඉන්න එපැයිනේ. ඊළඟ ආත්මෙට යන්නේ. එහෙම නෑ. මේ ආත්මේ කරන දේවල් මේ ආත්මේ දෙනවා. දැන් ඔබේ ජීවන චක්‍රේ තියෙන්නේ උඹට මේ විදියට යාලීලා තියෙන. අහලා නැද්ද බබා කෙටු එයා තමයි කොටන්නේ බ්‍රාහ්මණ එයා තමයි කොටන්නේ. මේ ලෝකෙ මචං දෙයියෝ බුදුන් ජේසුස් හැමදේම ඉන්නවා. ඒ හැමදේම සෝබාදාමයේ දෙයට අවනත වෙලා තමයි අද සෝබාදාම මෙහෙම තියෙන්නේ. නැත්තම් දෙවියන් බුදුන් සෝබාදාම මෙහෙම නැත්තම් අපි කවුරුත් අද මෙහෙම නැහැ. හරිද? මේකේ තියෙන්නේ උඹේ චක්‍රේ විදියට තමයි උඹට කරකෙන්නේ. උඹලා හිතන්න එපා මම මේ ආසාවෙන් බොන්නේ නැ බම් මේක. මම මේ ආසාවෙන් මේක බොන දෙයක් නෙමෙයි මම බිව්වා මම ලක්ෂ ගණන් නැති කරා මම එක රැයකට ලක්ෂ 12 ලක්ෂ 13 නැති කරලා තියෙනවා බම්බල් ක්ලබ් වල ලක්ෂ 12 13 හොරකම් කරලා බල්ලු මරලා අම්බ කරපු සල්ලි නෙමෙයි
අද වෙනතුරු මට එක නඩුවක් නෑ පොලිසියෙන් නෑ මට ඕන පොලිසියකින් පොලිස් වාර්තාවක් ගන්න පුළුවන් මට එහෙම කිසිම දෙයක් නෑ ඒ වගේ තමයි අද සමාජින් හැමෝම එක වගේ නෑ ගහන අය කාට හරි ජල්තරයක් දායි කාගේ හරි ගේකින් හොරකම් කරයි මේවා කරයි මේම කරයි මේකනේ අනිත් හොඳම දේ තමයි මචං ඔය ඕක යූස් කරනුන්ගේ මචං එක එක වර්ගය ඉන්නවා එක එක වර්ගය ඉන්නවා වර්ගය ඉන්නවා කියන්නේ අනිත් එකාගේ ගාන එකාගේ දුක දැනෙන උන් ඉන්නවා තව එකෙක් ඉන්නවා තමන්ගේ දේ පුරව ගන්න එකෙක් ඉන්නවා හරිද හොඟාක්ම මචං අර කියන්නේ මන්ද උඹට කිව්වේ බයිබලේ කියනවා ඒක නරක පාරට යන්න ලේසි උඹේ කටින් උඹ හොඳ වචන කතා කරොත් උඹට හොඳ දේවල් මචං වෙනවා උඹේ වචින් නරක දේවල් කතා කරොත් උඹට නරක දේවල් වෙනවා හරිද දැන් මම මේ හොඳ දෙයක් කරා නම් මම ආද මේම නරක ප්‍රතිඵලයක් ලබන්නේ නැහනේ බා ආ මම ආද නරක දෙයක් කරපු ඉඳ තමයි මම නරක ප්‍රතිඵලයක් ලබන්නේ මටත් තිබ්බනේ කල්පනා කරලා හොඳ ප්‍රතිඵලයක් ලබා අඩෝ මගේ බාප්පා මචං අවුරුදු 20 ගාණක් ගේ ඇතුලේ කුඩු බොනෝ මගේ ඔළුව අත ගාලා ඒගොල්ලෝ කුඩු බොන තැනට ඇවිල්ලා මාව ඉන්දෝලා මගේ ඔළුව අත ගාලා මට කියලා දිනවා සුදු මේ බීම මට අඬලා කියලා තිනවා සුදු මේ බීම බොන්න එපා මේ බීම බිව්වොත් මෙහෙමයි කියලා එච්චර කියලාත් මං කියලා දිනවා හරි බාප්පේ මං බොන්නේ නැහැ එහෙම කියලා මං එයාලට ඔලෙන් අවුරුදු 7ක් කුඩු බිව්වා ඔච්චර බාප්පලා දන්නේ නැහැ මම ඒ දවසක් ගේ ඇතුලේ සික් එකේ නිදිගන් ඉන්නකොට තමයි බාප්පලා දන්නේ මම කුඩු බොනවා කියලා එදා ඒ මිනිස්සු සික් එකේ ඉන්නේ ඉඳගනින් වරෙන් සොට්ටයක් ගන්න කියලා සොට්ටයක් ගැස්සුවා මම ඒ ගාපු ගෑයිල තාම ගෙදර ගන්න මේ මිනිස්සු මට මචං බයකට නෙමෙයි අඬ තියෙන ආදරේට අනික බං මමත් ආසයි අනිත් කොල්ලෝ වගේ මටත් හොඳ ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ජොබ් එකක් කරලා මම ආසයි මට ඒකර ලැබීම නෑ මචං මං ට්‍රයි කරනවා මට ඒකර ලැබීම නෑ මම උඹට එකක් කියන්න තව එකක් කියන්න මම මගේ හිතත් එක්ක සටන් කරනවා මේ බීමට මම කායකක්වත් නෙමෙයි උඹ මට උඹ මගේ තරහකාරයෙක් කියමුකෝ මචං උඹ මගේ තරහකාරයෙක් මේක සටනක් නෑ මට සටන තියෙන්නේ කුඩු එක්ක බං මට මේ මුළු සමාජය එක්කම මට කිසි සටනක් නැහැ. මට එකම සටන තියෙන්නේ ඒක එක්ක. මගේ හිතට මං වහල් වෙන තරමට මගේ අඩෝ මං ට්‍රයි කරනවා මචං. මේකත් නිකන් භාවනාවක් වගේ බං. මොකද හිතන්න එපා බුද්ධාගමට ගෞරව එම සීන් එකක් නෙමෙයි මෙතන. හරිද? මේක භාවනාවක් කියන්නේ ඉදන්නවද? මේ භාවනාවෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ බං. හරිද? මේක හොඳ භාවනාවක් නෙමෙයි. මම ට්‍රයි කරනවා මේ භාවනාවෙන් ගැලෙන්න. මම රෑට මගේ S2 පියාගෙන ඉන්නකොට මං කල්පනා මොකද්ද මම මේ කරන්නේ ඇයි මම මේක බොන්නේ මම මේක බිව්වේ නැත්තම් මට කොහොම හොඳට ඉන්න පුළුවන්ද මං ට්‍රයි කරනවා මට ඒකට මොකද කරන්නේ මේ මම ඇහැරිලා මම ඊට පස්සේ කල්පනා කරලා ඇහැරිලා මං කියනවා හරි මං හෙට උදේ ඉඳන් ඉන්නවා නාලා කරලා ඉන්නවා කියලා මං දැන් ආපහු හෙට උදේ ඉඳන් නාලා කරලා ඉන්නකොට ඔන්න මොකෙක් හරි සාතන් කෙනෙක් එනවා මචං සාතන් කෙනෙක් කියලා සුද්දා කියලා ගාමු ඔන්න ඉතින් ආපහු හරි බං ගාමු කියලා ඔන්න දැන් ආපහු ගාන උඹ දන්නවද මම මේ දැන් නවත්තලා හිටපු දවස් ටිකේ අඩෝ මං වලවල් කීයකින් පැනලාද බං එක වලකට අවුනේ බං මං වලවල් කීයකින් මං පැන්නා උඹ දන්නවද මං නවත්තලා මේ දිගට එනවනේ ගාමුතු කෑල්ලක් හරි ආසයි දෙන්න අර කවදාවත් මට සොට් එකක් දෙන්න නැති එකෙක් මං නවත්තලා ආපු ගමන් සොට් එකක් කිල්ලා මේක සොට් එකර මට සොට් දෙකක් දුන්නා ඇයියේ සමාජයේ ඇතුලේ බන් දුවන්නේ මේ වටපිටාව දුවන්නේ කුඩු කියන එකට දුවන්නේ දැන් මම මෙතන මම දැන් ඒ දවස්වල මගේ කොළු කාලේ මම ඇවිද්දා කරා මේම කරා දැන් මම මේකෙන් එළියට යන්නේ නැහනේ මගේ ගම බොරැල්ල මම බොරැල්ලේ හන්දියට ගියේ නෑ දැන් අවුරුදු එකමාරක් වෙනවා බොරැල්ලේ හන්දියට මං අවුරුදු එකමාරක් යනවා හන්දියට ගියේ නෑ හා මාව ගෙවල් වලින් ඉස්ලාම සෞදි ඇරියා ඊට පස්සේ ඩුබායි ඊට පස්සේ කුවේ දැන් මං මේ දැන් ලාස්ට් ටයිම් දැන් මාව මේ අවුරුද්දේ ආපහු වරින්ද යනවා ඒත් හිතන්නේ නෑ බං මම මේක ඇරලා දැන් මේකයි බං මේ ගේම තියන්නේ මචං කුඩු එක්ක නෙමෙයි
මගේ හිතේ එක්ක බා. දැන් මචං මට මෙහෙම එකක් හිතෙනවා දැන් මේ දැන් ඔබ කියන විදියට මං දැන් ඔය ඒක මාරම දුකක්නේ. ඔය දුකට දැන් ඔය මේ කියන මෙහෙම දෙයක් මේ මරණ දඬුවම දෙන්න කතා කරනවනේ දැන්. ඔබ මොකක්ද හිතන්නේ මේ මරණ දඬුවම දුන්නොත් හොඳයි කියලා නේද ඔබත් හිතන්නේ? මිදි ගෙඩිය පැනිරායි තමයි. සමහර තිත්ත ගෙඩිත් අවු වෙනවානේ සමහර වෙලාවට. කරන්න තියෙන්නේ තිත්ත ගෙඩි ටික අයින් කරලා පොඩි කරලා එල්ලුම් ගහටම දානවා. අර හොඳ ගෙඩි ටික තියාගන්නවා රටට යූස්ෆුල් වෙනවා නම් ඒ දේ තියාගන්නවා. මොකද ඔබට යූස් වෙන්නේ නැති යට බැනීමක් කිරිච්ච බැනීමක් උඹ අඳින්නේ නැහනේ මචං. ආ ඔබ දානවනේ ඇතුළට. ඒක නිකන් අර විසික් කරන්නේ ඒක මරනවනේ අනිත් මීනින් එක එල්ලුම් ගාඩම දානවනේ. ආ ඔබට යූස් නැත්තම් උඹ දානවා. ඒ වගේ යූස් පුලි නැති දෙයක් මචං දැම්මට කම. දැන් අපි අද කාලේ අපේ කොල්ලෝ අපි තරුණ අපිට වෙලා තියෙන්නේ මොනවාද? අපිට යූස්ෆුල් නැති දේවල් තමයි අපි යූස් කරන්නේ. ආ අපිට යූස්ෆුල් නැති දේවල් අපි යූස් කරන්නේ නැතුව අපේ මයින්ඩ් එකෙන් හිතලා මේක නරකයි මේක අපිට යූස්ෆුල් නෑ. ආ ආ කවදාවත් බන් තිත්තදීයයි බොරදීයයි එකට තියෙන්නේ නෑ. තිත්තදී මේ තිබ්බ බොරදී අරේ තියෙනවා. හරිද? ලෝකේ හොඳ නරක දෙක තියෙනවා. හරිද? දැන් ලෝකේ වෙලා තියෙන්නේ හොඳට වැඩිය මචන් නරකට යන පාර ලේසි වෙලා තියෙනවා. මං දැන් හොඳට ඔයන්න යනකොට මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ මම මෙතනට වෙලා හොඳට ඔයන්න යනකොට සුද්දා උඹට 10යිනේ බං අතනින් ඔයන්න පුළුවන් මේ පාරේ වරේ මම උඹට 5000ක් ඔයලා දෙන්නම් කියනවා. ඔන්න ඇත්ත රීසන් මගේ අත්දැකීම් මම කියන්නේ මේ උඹට මේ ආරේ මෙහෙම 5000ක් ඔයලා දෙන්නම් කියනවා. එල්ලුම් ගා මචං ඔක්කොටම ඉස්සලා මං ඇත්තම සින්න එක් යන්න. අපිට ඔය මොන ජනාධිපතියාවත් අපිට වැඩක් නැහැ. හරිද? මොන ජනාධිපතියව කවුරු ආවත් මගේ අත වේසුත් මම කයිබොයි උඹේ අත වේසුත් උඹ කයිබොයි ඔක්කොරම ඉස්සල්ලා ඔය ගහන පැකට් එක දෙක ගාලා ගෙදර අම්මගේ කරාබු දෙක අරන් ගිහිල්ලා ගෙදර තියෙන බඩුවක් උස්සන් ගිහිල්ලා කුඩු ගාන එකෙක් එල්ලුම් ගාට දානවට වැඩිය නරකද කිලෝ ගණන් ගේනුන් ගෙනල් එල්ලුම් ගාට දැම්මන අඩුවෙන් නැද්ද? මේ රටේ අඩු කරන්න බැරි කමක් නෑ බං කුඩු. මේ රටට කුඩු නවත්තන්න පුළුවන්. කුඩු නවත්තන්න නම් මේක ඇතුළේ ඉන්න ලොකුන්ව ඉස්සලාම එල්ලුම් ගාට එල්ලන්න ඕන උන් ඉන්නවා. උන් එල්ලන්න ඕනේ ඔක්කොම ඉස්සල්ලා. දැන් මචං මේ මහා පරිමාණයෙන් කුඩු ජාවරම් කරන මිනිස්සුන්ටනේ මේ මරණ දඬුවම ගේනවනේ. ඒකට ගොඩක් කට්ටිය කැමති නැහැ. කියන්නේ ලොකු පොටුවල ඉන්න මිනිස්සුත් කැමති නැහැ. ඔබ මොකද ඒ ගැන හිතන්නේ? ලොකු පොටුවල ඉන්න කට්ටිය ඒකට කැමති නැත්තේ ඇයි කියලා හේතුව දන්නවද ඔයා? ඒකට ඇවිල්ලා එකම හේතුව තමයි එහෙම එල්ලන්න ගියොත් එල්ලන්න වෙන්නේ පොටුවල ඉන්න කට්ටියම තමයි එල්ලන්න වෙන්නේ. ඇයි දන්නවද? දුප්පත් මිනිහට මචං ඌ ඇවිල්ලා ඌගේ කුඩු පැකට් එක හොයාගෙන ගාගෙන ඌට දැන් මං වගේ කෙට්ට මරණ දඬුවම නෙමෙයි මට මැරෙන්න හිතිලා තියෙන්නේ. මොකද බොණ්ඩ නැතුණාම මේ වෙනවා. ඒ වුණත් ඒ ගෙන්නන උන්ට එහෙම නැහැ. අපි දැන් රයිස් එකක් ගන්න කඩේකට ගියා කුකුල් බාගේ දාලා ගියද 350යි. අනේ මගේ පැකට් එකට 350ක් මදි වෙනවනේ කියලා මම අරන් එන්නේ නැහැ. අර මා පරිමාණෙන් ගේන එකයිම නෙමෙයිනේ. ඌ රයිස් ද බයිස් ද කනවා. ඒ වගේ උන්ව තමයි එල්ලුම් ගාට දාන්න ඕනේ. ඒ වගේ උන් දැන් අපි වගේ උන් ඇග්‍රි කරේ නැති වුණාට එල්ලුම් ගාට ඕන එකක් අපි ඔය ඩිස්ටන් එක ගැන අපි ඔය කතා කරන්න නැතුණාට මෙතන අපි වගේ උන්ට ඕවා වදින්නේ නැහැ මචං. ඕවා වදින්නේ මහ පරිමාණයෙන් ගෙන්නන කරන උන්ට තමයි ඕවා වදින්නේ. අනික ඔය එල්ලුංගයේ සීන් එක අපිට වැඩිය පදිරි වෙලා ඉන්නේ උන්. උන් තමයි අපිට වැඩිය පදිරි වෙලා ඉන්නේ. ඇයි දන්නවද? එහෙම අරන් ආවොත් අපි ඇමරිකාම අපේ සමාජ පසුබිම අනුව අපේ හැම එකම ඉන්නේ කාම කියන්නේ අනේ අපි මේ බීම බොන්නේ අපිට මැරුණත් කමක් නැහැ මේක අපි පණ පිටින් මැරෙනවා. ඉතින් අපි එල්ලුම් ගහට දැම්මත් මොකෝ මැරුණත් මොකෝ කියලා අපි හිතනවා. අරුන් එහෙම හිතන්නේ නැත්තේ උන්ට මැරෙන්න බෑ. ඒ ලක්ෂ කෝටි ගණන් හම්බ කරලා සල්ලි තණ්හාවක් තියෙනවා. දැන් අපි හුඩු බොන මිනිහට සල්ලි තණ්හාව නැහැනේ බා. රුපියල් 10ට අපි අරන් ඇවිල්ලා ඉනිකුරු අතරයි අපිට රුපියල් 10ට. උන් අරක්කු බෝතලේට මොකද 10000යි 20000යි මම ගලධාරියෙක්ගේ මං වැඩ කරා මාස 6000ක් ක්‍රෙඩිට් කාඩ් එකේ සර් අද
ක්‍රෙඩිට් කාඩ් ජෑම් සර් මේකෙන් දෙන්න බෑ කිව්වම ඌ 21000 කෑෂ් ඇදලා දුන්නා. මං කල්පනා කරනවා අඩෝ මේ මූ මේම 21000 කෑෂ් ඇදලා දෙනවා මම මේ වල සික් එකේ රුපියල් 500ක් නැතුව කුඩු පැකට් එක ගහගන්න මං බලන් ඉන්නවා. ඇත්තටම ඔය එල්ලුංගා එනවනම් හොඳයි. එල්ලුංගා එනවනම් හොඳයි. එල්ලන්න ඕනේ කොටින්ම කියනවනම් ඔය එක එක ලොකු හුටුවල උන් ඉන්නේ. උන්ව තමයි එල්ලන්න ඕනේ. අනික දැන් අද රටේ එලා තියෙන්නේ මොකද්ද බා? තෝරු මෝරු ගන්නෑ. අහල් මැස්සෝ ගන්නේ. මගේ ඇස් දෙකෙන් දැක්ක මං එක්සැම්පල් මම උඹලට මෙතන මං මචං උඹලට කියන්නම්. දැන් එනවනේ පොලිසිය දාලා තිනවා රාජකාරී වලට. හරිද? රාජකාරී වලට දාලා තිනවා පොලිසිය. උන් ඇවිල්ලා පැකට් එකක් ගන්න එක කිනෙන් මේ මැදගෙන ගිහිල්ලා කොයිද තියෙන්නේ කරි ඔයාලා ගනින් කම්බුලට එකක් ගාලා පාරක් ගාලා චෙක් කරලා ඔන්න ගනින් කවුද ඕනර් ඔන්න ගාලා ඌගෙන් ඕනර් රාගන්නවා. ඔන්න ඌගෙන් ඕනර් රාගෙන ගිහිල්ලා ඕනර් ගාවට ගිහිල්ලා ඔයාගේ බඩු එහෙම කියන ඊට පස්සේ අරූ පැත්තරණ ගාලා මං වාර ලක්ෂ දෙකක් දෙන්න අපිව නිදහස් කරනවා. දරුව දාන්න නඩුවට උන් කොහොමත් එකයිනේ උන් ඔය යන්න බලන්න කවුරුත් නැහනේ උන් කොහොමත් එකයිනේ උන්ව දාන්න එහෙම කියනවා. පොලිස් කාර්ය මොනාද කරන්නේ උන් මොනාද කරන්නේ දන්නවද උඹ? අරූගෙන් ලක්ෂ දෙක අරගෙන අර නිකන් පැකට් එක අහුවෙච්ච එකව දානවා ග්‍රෑම් ගණන් දෙන එකට. හරි මාත්‍යා, අරූ මාත්‍යා. මොකද ඌ තමයි ඉන්නේ මේන් එක. ඌ මාත්‍යා අරූ. ඇයි ඌට එහෙම කරන්නේ? ඌ ගාව සල්ලි නෑ මචං. ඌ දුප්පත්. ඌ බලන්නේ ඌගේ ඈනුම නතර කරගන්න. හරිද? අරූ අරම විකුණලා බලන්නේ ඌ මොනවද බලන්නේ? මේ මන්ත්‍රී ඡන්ද ඉල්ලනවද? ආස ඔයාට මගෙන් ලක්ෂ 50. ආස ඔයාට මගෙන් ලක්ෂ 10. සර්මාව බේරන්න. මම මේක තමයි මේ බිස්නස් එක මම කරන්නේ. සර්මාව බේරන්න. ඊට පස්සේ ඌගෙන් කවුරු හරි එකෙක් බඩු අරන් ආපු ගම ඌ මොනවද කරන්නේ? ආ සර් සර් ඇල්ලුවා සර්මාව මේ පොලිසිය. ආ ඔය ඕම ඉන්න කියලා. හවුද එස්සයි? ආ බැලුවා. ආ එනමට ඒ අපේ එකෙක් අරින්න. ඔයා එන්න අපේ ගෙදර කියපු ගම. ඔන්න ඉවරයි. එල්ලුංගා මචන් දානවා නම් දාන්න ඕනේ. අපි වගේ උන් බං කොහොමත් දැන් පණ පිටින් එල්ලිලා මැරිලා ඉවරයි බං. අපිව තව මරන්න දෙයක් නැහැ. හරිද? අපිව තව මරන්න දෙයක් නැහැ. අපි රුපියල් 1000 ඔයන් යන බොහමාරෙන් ගිලා කුඩු පැකට් එක ගාගෙන ඇවිල්ලා ගාලා ඒකත් ගාන්නේ මේ සන්තෝෂෙන් ගාන්නේ නැහැ බං. මැරි ගාන්නේ. සොට්ටයක් හරි අඩු වෙච්ච ගමන් අපිට පාඩුයි. අපි ඒක අපි මැරි ගාන්නේ. අරුන් එහෙම නෙමෙයිනේ බං. උන්ට ඇතාව නැතාව උන්ට අම්බ කරපු සල්ලි තියෙනවා උන්ට දේශපාලන පවර් එක තියෙනවා. මේකනේ දැන් එලා තියෙන්නේ මචං. හරිද? අනිත් හොඳම දේ තමයි මිනිස්සු කියනුන් ඉස්සල්ලාම හොයනවා සල්ලි. පාරේ වැටිලා තියෙනකොට බල්ලොවක්වත් කන්නේ සල්ලි. මිනිස්සු සල්ලි දැක්කම ඔන්න සල්ලි ගන්නවා. සල්ලි හදා ගන්න. ඔන්න දැන් සල්ලි ලක්ෂ 2 කරලා 2-3 කරලා හදා ගන්නවා. සල්ලි අද ලංකාවේ තියෙන එකා ගාව තියෙනවා මචං. නැති එකා නැත්තරම නැති වෙනවා. තියෙන එකා මචං ලක්ෂයක් වීදම් කරලා ලක්ෂ 2ක් හොයනවා මචං. දුප්පතා හැමදාම දුප්පතේ ඉන්නේ. හරිද? අරූ කරන වැඩේ සල්ලි හදා ගන්න එක. ඊළඟට ඌගේ නෙක්ස්ට් ප්ලෑන් එක මොනවද දන්නවද? බලය. සල්ලි හොයනවා. ඊට පස්සේ සල්ලි වලින් හදා ගන්නවා බලය. ඊට පස්සේ ඌ දන්නවා මංගාව සල්ලිත් තියෙනවා බලයක් තියෙනවා. මම මොන වරද කරත් මාව හොල්ලන්න බෑ කියලා ඌන් දන්නවා. ඔය එල්ලුංගාට දානවා නම් දාන්න කියන්නේ ඔය ලොකු පුටුවල ඉන්නේ. ඔය අයියලා බයියලා ඔක්කොම ලොකු පුටුවල අයියලා බයියලා ඉන්නේ. උන්ව දෙන්නයි දාන්න ඕනේ. දෙන්නයි දාන්න ඕනේ මේ රට ආපහු කුඩු. අපිත් මේක බොණ්ඩ නැතිඳ බොනෝ. අපිටත් මේ රටේ නැති කරලා බලංක කුඩු. අපිත් බොන්න නැතු ඉන්නවනේඩෝ. මේ තියනවා කියනවා මේ නෑ කියනවා කොයි හරි තැනක තියෙනවනේ. 1000ට තිබ්බ එක දැන් 1500 වුණා. 1500ට මොනවද තින්නේ? ලෙව කනවා අපි. දැන් අපේ 1500 අරන් ඌ ඊට වැඩිය දියුණු වෙනවා. ඌ අර ගන්න ගානට රුපියල් 2000ක් වැඩිපුර ඌ ග්‍රෑම් එක ගන්නේ. ඌ ඒ 2000 රුපියල් 20000ක් කොහේනවා. අපි 500ක් තව ණය වෙනවා. ඌ ඒකෙන් 20000ක් කොහේනවා. දැන් උන්ගේ ළමයි පිටින් ඔක්කොම වාහන අරගෙන KFC, McDonald's, Donuts, උන් ගිල්ල ඕලින් කනවා.
අපි මේ පරිප්පුයි බතුයාගෙන කුකුල් කෑල්ල ගන්න කඩේට ගිහිල්ලා 350යි කියපු ගමන් අපි ඒක දාලා ඇවිල්ලා ගෙදරට කියනවා මාළු ටිකක් උයන්න කියනවා. ඇයි මේ හැමදේම මේ කොළඹ සිටි එක ඇතුලේ. දැන් මේක ඉස්සර කොළඹ විතරයි තිබ්බේ. දැන් මේ ගම ගමවල් වල හැම තැනම තියෙනවා කුඩු කියන වසංගතේ. ඇයි එහෙම තියෙන්නේ? කවුරුත් නෙමෙයි ගෙන්නන්නේ ලොක්කෝ. සොක්කෝ නෙමෙයි ගෙන්නන්නේ ලොක්කෝ. හැමදේම පවතින්නේ මචං හොඳ නරක තුල. ඒ වුණත් මේකේ ඉන්න උන්ගේ තියෙන තෘෂ්ණාව විතරයි බං. ඒකයි ඇත්ත කතාව.